තාත්තේ සසංක උදේන්ම තාත්තාගේ කාමරයට ගියා. ඔහු තාත්තාගේ ඇඳ උඩින්ම ඉඳගත්තේ හරි සෙනෙහසකින්. ඊයේ අර කෙල්ල කියපු දේවල් ඊයේ රාත්‍රිය පුරාම ඔහුගේ හදවතේ දෝංකාර දුන්නා. අදත් ඔෆිස් එකට යන්නද ලොකු පුතේ? ඔව් තාත්තේ. තාත්තා තම පුතා දිහා ටික වේලාවක් බලාගෙනම වුණා. තාත්තා අසනීපෙන් ඉන්නවා, මට කිව්වෙවත් නෑ. ඔහු කියන්නේ හරි දුකකින්. තාත්තා සසංක දිහා බලා උන්නේ පුංචි කොළු ගැටයෙක් දිහා බලා ඉන්නවා වගේ. ඒ හැටි අසනීපයක් නෑ පුතා. නැත්තේ මොකද? තාත්තා ඔෆිස් එකේ වැටිලක් තියෙනවා. අර ඔෆිස් එකේ පොඩි කෙල්ල ඔයාව බය කරලා. තාත්තා කියන්නේ වන්දනා ගැන කියලා සසංක දන්නවා. ඒ කෙල්ල කියන්නේ ඉතින් නැත්තනේ. අනික ඒ කෙල්ල මං තාත්තගේ පුතා කියලා දැනගෙන කිව්වත් නෙමේනේ. තාත්තා කතා කළේ නෑ. අපි තාත්තේ අපේ කේක් ෆැක්ටරි එක රැක ගන්න ඕනේ. ඔයාට එහෙම හිතනව නම් කොච්චර දෙයක්ද ලොකු පුතා? මං හිතුවේ ඔයා මේ පරණ බිස්නස් එක කරන එකක් නෑ කියලා. නෑ තාත්තේ, අපි ඉගෙන ගත්තේ කෑවෙබිව මේ බිස්නස් එකෙන්. මං ගදින් පස්සේ වෙන කාගෙවත් කේක් කෑල්ලක් කන්නේවත් නෑ. කෑවත් කන්නේ රත්තරු කේක් කෑල්ලක් විතරයි. තාත්තාට පුතා ගැන ලොකු ආඩම්බරයක් දැනුණා. පුතෙක් හදන හැම තාත්තා කෙනෙකුටම ඒ ආඩම්බරේ උරුම නෑ. තාත්තා දැන් ටිකක් රෙස්ට් කරන්න. ඒත් ඔයා තමයි දිගටම මගේ බොස්. මං කවදා හරි ඔයා යටතේ වැඩ කරනවා. එතකොට තමයි මේ තාත්තාට ආස හිතෙන්නේ. දෙවියන්ට එහෙම ජීවත් වෙන්න බෑ තාත්තේ. මං යනවා. බිස්නස් එකේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මං ඒවා බලන්නම්. තාත්තා ටික දවසක් ගෙදර ඉන්න. හොඳයි පුතා. මට පොඩි වැඩ වගේකට කැන්ඩි යන්නත් තියෙනවා. ඔෆිස් එකේ කාටත් මං ගැන කියන්න එපා තාත්තේ. ඔයා කැමති විදිහකට කරන්න පුතේ. මේක හැදුවේ ඔයාට තමයි. තාත්තා කිව්වේ හරි සැහැල්ලුවෙන්. තම පුතා තමන්ටත් වඩා හොඳින් රන්තරු කේක් නිෂ්පාදන ආයතනය කරගෙන යන බව ඔහු දන්නවා. විසිත්ත කාමරයේ කෙළවරක වූ පුටු 12 දිග තේක කෑම මේසේ කෑම ලෑස්ති කරලා තිබුණා. ලාලු පාට කමිසයකිනුත් තද කළු පාට කලිසමකිනුත් සැරසී පහළ මහලයට ආ සසංක මොහොතක් කෑම මේසේ දිහා බලා වුණා. තවමත් පාන්දර නිසා ඔහුට බඩගින්නක් දැනුනේ නෑ. සසංක කෑම මේසෙන් වාඩි නොවි තේක පමණක් අතට ගත්තා. ලංකාවට ආවට පස්සේ ඔහු ආසා කළේම නිකන්තේ බොන්න. පිටරටදී ඔහුට නෙස්කැෆේ කෝපි බීලා එපා වෙලා තිබුණේ. ගානට රත්තරම් පාටට කහට එන්න හදලා ඉඟුරු කෑල්ලක් දාපු තේකක තියෙන සතුට පිටරට කෝපි 10කවත් නෑ කියලා ඔහුට හිතුණා. අපේ පුංචි මහත්තයා කෑම කන්නේ නෑ. කුසුමා ඇවිත් ඇහුවේ හරි ආදරේ. ඇය සසංකත් සසංකාත් පුංචි කාලයේ ඉඳලා මේ ගෙදර ඉන්න සේවිකාවක්. අනේ කුසුමා, අද වැඩ ගොඩක් තියෙනවා. දැන්ම බඩගින්නක් නෑ. පුංචි මහත්තයා ආස වෙයි කියලා මං නූල් ලසුත් හැදුවා. කුසුමා කියද්දි සසංකට දුකත් හිතුණා. කෙනෙක්ගේ හිතක් මොන හේතුවක් නිසාවත් රිද්දන්න ඔහුට හිතෙන්නේ නෑ. එහෙම රිදෙව්වොත් ඒ පසුතැවීම ඊට වඩා තදබල විදිහට ඔහු රිද්දවෙනවා. මං දවල් වෙලා ඇවිත් කන්නන් කුසුමා. පිටරටදී උදේට කන්නේ 10ත් පහු වෙලානේ. ඒ පුරුද්දට වේලාසන බඩගිනි නෑ. සසංකා කෑම මේසේ ළඟට ආවේ රෑ ඇඳුම පිටින්මයි. නංගි එහෙම ඉන්නවා දැක්කහම ඔහුට සිහි වුණේ දෙන්නගේම ළමා කාලය. ඉස්සර නංගිටයි ඔහුටයි දෙන්නටම රෑට අඳින්න තිබුණේ එකම පාට පිජාමා සූට් එකක්. ඇයි hina වෙන්නේ මාව දැකලා? කෙල්ල පුදුමයෙන් වගේ ඇහුවා.
කුසුමා එතනින් ගියේ කට තද කරගෙන. මට අපේ පරණ පිජාමා සූට් දෙක මතක් වුණා. මංගාව ඒ සූට් දෙක තාම තියෙනවා. සසංග කෙල්ලගේ කරට අතක් දාගත්තේ හරි ආදරේ. සූට් දෙක නැති වුණත් කමක් නෑ චූටි, ඒ කාලේ මතක නම්. අනේ එහෙම වෙන්නේ නෑ. සසංග දොරකඩ දක්වාම ආවේ කෙල්ලගේ කරට අතක් දාගෙනමයි. චූටි, ඇත්තටම කොල්ලෙක් නැද්ද? හිතන්නේ මං බොරු කියනවා කියලානේ. උන්නනම් මං ඔයාට කියන්නේ නැද්ද? ඒකත් ඇත්ත. මගෙන් කොල්ලෝ ගැන අහන්නේ ඇයි? මට හරි සැකයි ඔයාව. එහෙ හිටපු කෙල්ලෙක්ව මතක් වෙනවද? එහෙ කෙල්ලෙක් හිටියේ නෑ චූටි. උන්නනම් ලංකාවට එදී දාලා එන්න වෙනවා. එතකොට දුකයි. එතකොට මෙහෙ සසංක අහද්දි ඔහු හිනා වුණේ ගේ උයනේ මැද වූ පුංචි සුදු වීනස් ප්‍රතිමාව දිහා බලාගෙන. සසංක හිස කරකවලා සොහොයුරා දෙස බැලුවා. ආව් සප්පා, මූණ ලස්සන, මොකක් හරි ඇති ලාවට වගේ. මේ ෆ්ලයිට් එකේදිවත් එයා හොස්ටස් කෙනෙක් සෙට්ටු නේද? චූටිට පිස්සු. දැක්ක වෙලා විඳලා පාසින්ජර් සීට් බෙල්ට් ගගා කියවනවා. හරි හරි, අද කොහෙද යන්නේ? වැඩ ගොඩක් තියෙනවා. මං ඉන්නේ චූටි අපේ කේක් ෆැක්ටරි එකේ වැඩ ටික බලාගන්න. ඒක හොඳයි. තාත්තටත් අමාරුයි. අසනීප වුණ දවස්වල මං හරියට බය වුණා. ඔයත් ළඟ නෑනේ. ආයෙත් මං කොහෙවත් යන්නේ නෑ චූටි. දිගටම මං ඔයාලා ගාව ඉන්නවා. සසංක කෙල්ලගේ හිසට අත තියලා පාත් වෙලා ඒ නළල හිමීට සිපගත්තා. ඇයි අර ගෙනාපු ලස්සන ෂර්ට් එහෙම අඳින්නේ නැත්තේ? මං දැක්ක හරි ලස්සනයි. ඒ තරම් වටිනා කමිස ඇඳගෙන කාර්යාලයට යන්න බෑ. එහෙම ගියොත් මේ කරන රඟපෑම බොහොම ඉක්මනට හැමෝම දැනගන්නවා. මේක සැහැල්ලුයි චූටි. නවයෙන් පස්සේ මගේ ෆෝන් එක මම ඕෆ් කරනවා. කාර්යාලයේ සිටිද්දි සෙල්ලුලර් දුරකථනය පාවිච්චි කරන්න බෑ. කෙල්ල ගාව ඉන්නකොටද ෆෝන් එක ඕෆ් කරන්නේ? සසංක කිසිවක් නොකියා හිනා වුණා. ඔහු වාහනයට ගොඩවෙලා තවත් මොහොතක් කල්පනා කළා. රුවන්ට ඇවිත් වාහනේ ගන්න කියනවා. සසංක එහෙම හිතුවේ වාහනයෙන් කාර්යාලයට යන්න බැරි නිසයි. මගින් බැහැලා වාහනය මිතුරුකට දීලා බස් එකේ කාර්යාලයට යන්න ඔහු සිතාගත්තා. මේ කරන ළඟපෑම කොතරම් කාලයක් කරන්නට වෙයිද කියලා ඔහුට තේරෙන්නේ නෑ. ඒත් ඒ රංගනය සෑහෙන කාලයක් කරන්න වෙයි කියලා සසංකට හිතුණා. තමා රත්නසිරි ජයවර්ධනගේ එකම පුතා බව දැනගත් මොහොතේම කෙල්ල තමන්ගෙන් ගව් ගණනක් දුරස් වෙන බව සසංක දන්නවා. කවදාවත් නැති තරමට ඔහුගේ දෑස්වල පුදුමාකාර දැවිල්ලක් කැවෙමින් තිබුණා. විදේශ රටවලදී මොනතරම් ලස්සන ගෑනු රූප දැක තිබෙනවාද? විදේශ සරසවියේදී දේශනයක් පැවැත්වෙද්දී බොහෝ විට යුවතියන් පැමිණ ඔහු ළඟ ඉඳගන්නවා. මල්පෙතිවල පැහැයට සමාන පාටින් යුත් ඒ ගැහැණු රුවක් දිහා ඕනකමින් බැලූ බවක් ඔහුට මතක නෑ. ලෝකයේ ඇති මිල අධිකම මිලවුන් ගල්වා පැමිණියවුන් ගාවින්නා සුවඳට වල්මත් නොවූ තමාගේ හිත අර කෙල්ලගේ ගාවින් අතිශය අසාමාන්‍ය සුවඳට වශී වුණේ කොහොමද? මේ එකකටවත් සසංක ගාව පිළිතුරු නෑ. ඒත් ඔහු මේ උදේ පාන්දර දුවන්නේ ඒ මුහුණ මොහොතකට බලා ගැනීමේ විශාල ආසාවකින්.